දැන් මෙයාගේ පර්සලකුණට ඉහලින් තියෙනවා සුදු පාට තිත් දෙකක්. ආ. සමහර නාගයෝ ඉන්නවා ඔතන ඇහි බැමක් වගේ තියෙනවා. පේන්න තියෙනවා පර්සලකුණට ඉහලින්. ඉතින් හරිම ලස්සනයි ඒ සත්තු. බලන්න දැන් දැක්ක කරා මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ස්නෙක්ස් ගාඩියන් YouTube නාලිකාව නර්බන හැමෝම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද දවසේ වරාවැව ප්‍රදේශයෙන් හැමතුමක් ලබා දුන්නා නිවසක් අයිනේ විශාල නාගයෙක් රැඳිලා ඉන්නවා කියලා. ඉතින් රාජාංගනේ යාය හය ප්‍රදේශයේ කියන්නේ දකුණියුර නෙවෙයි කුරුණෑගල දිස්ත්‍රික්කයට අයිති වෙන වම්බියුර තමයි මේ වරාවැව ප්‍රදේශෙ තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මගේ නිවසෙන් නම් බැලුවම කිලෝමීටර් 20ක් 22ක් විතර වගේ දුරයි. එහෙමනම් ඒ නාගය අවත් කරලා දෙලෙන්න යමු. ගොඩක් වෙලාවට කලබල වෙනවානේ ගැරඬි කාවත් බල්ලු එහෙම නැහැ නේද? බල්ලු ඉන්නවා ගැට ගහන්න. මං දැක්ක උදේ දාලා තිබුණ එකෙත් බල්ලෙක් පැන්න නේද? ඔව් ඒකනේ සතු ගැට ගහන්න කිව්ව සමහර අය ගණන් ගන්නෑ. මේ සතාව මේ දැන් අපි අල්ලන්නේ විස සහිත තාපයක් නේ. එයා ගැට ගාම කලබල වෙනවා ගෙදර ඉන්න බල්ලු ළඟ ඉන්නවා අන්න පය. ඒක ඇත්තේ බල්ලටත් දෂ්ට කරලා තමයි මේ සර්පයා එතන ඉවත් වෙන්න බලන්න. ඒකනේ පැදුර අස්සේ නේ නේද? ඔව්. පැදුර අස්සේ නෙමෙයි පැදුර උස්සන්න ගැට ඉන්නවා. ආ හරි.
තරමක් විශාල සතෙක් ඈ ටිකක් විශාල සතෙක් දැන් ඉතින් බය වෙලා ඉන්නේ ඔව් නේ මේ වගේ සතෙක් මෙහෙම ඇවිල්ලා හිටියාම එයාට හිරිහැරයක් කරේ නැත්නම් එතන ඉවත් වෙන්නේ නැහැ ඔහොමම ඉන්නවා දවසම උනත් ඉන්නවා ඔකේ නම කියනකොටවත් යනවා මාර්ගයේ කියන මේ නේ ඊවනම් බොරු කතා ඒ සර්පෙන්ට කන් ඇහෙන්නේ නැහැ කතා කරලා හෙලෝ මම දැන් ඉන්නේ මං ඉවරයි මේ නයි කල්ලනක මං ඇයි කලින් මේ සතා දැකලා තියෙනවද ඉන්න? ඔව්. කොහොම සාමාන්‍ය අඩි 5ක් විතර වගේ ඉන්නවා. මේ මේගොල්ලෝ දැන් මේ කාලේදී මේ වර්ගයක් බෝ කරනවානේ. හා. ඉතින් සමාහරලාට මෙයාගේ මේ සහකාරියක් හොයාගෙන යන ගමම වෙන්න ඇති. ආ. සර්පියෝ ඉතින් හරිම බයෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ කවුරු හරි දැකපු ගමන් එකයි රින්ග ගත්තේ. මං ඒත් උදේ ඉඳලා ඉන්නවා කියනකොට පුදුම නෑ. සංගාලම මාරු වෙනවනේ. ආ. දැන් මම කියන්නේ දැන් ගොඩක් වෙලාවට ඔය වගේ තැනක අස්සක රින්ග ගත්තාම එතන අදින්න කරන්න යන්න එපා කියලා. සර්පයා ඉවත් වෙන්නේ නෑ. දැන් මෙයා කලබල වීම තුලින් තව තැනකට යන්නේ. නැත්තම් දවසම ඉන්නවා අපේ මූලිකටත් එන්නේ මේකමයි ඒ කියන්නේ දැන් මේ දින ගානක ඉඳන් එන යන සතෙක් නේද ඔව් දින කියන්නේ අවුරුදු පහක් ඔව් කාටත් ඒක හිරිහැරයක් වෙලා නැහැ නේ නේද ඒ කියන්නේ මේ සත්තා ගස්ත කිරීමක් කරලා එම් මොනවත් වෙන්නේ නැහැ සතෙකුටවත් කාලෙ එහෙම නැහැ නේද ඔය මේ කිට්ටුවේ ඔය වගේම එකක් මැරුවා මැරුවා ගෙදරකට එනවා එනවා ඇත්තටම මේ සර්පියෝ මේ හිටියට මේගොල්ලෝ ඉන්න මොන පරිසරේ ඒගොල්ලෝ වෙනම කාර්යභාරයක් කරන්නේ ඒක අපිට ඔයාලට කරන්න බෑ ඔව් ගොඩක් මීයක මීයන්ගේ ගහනේ පාලනය කරලා දෙනවනේ බලන්න ගයාගේ හරිම ලස්සන පෙනකොබයක් තියෙන්නේ ඉරිමිණ තෝම තව අන්න ගෑව යන්නේ සීමාවට ඉතින් කිට්ටු වුණොත් පාග ගත්තොත් හරි අනිවාර්යෙන් දස්ති කිරීමක් කරනවා. එයාගේ හරි පෙනකොබේ හරි අපෝරු පෙනකොබයක් තියෙනවා. හරි පර්සලකුණට අමතරව එයාට උඩින් මේ තියෙන පොඩි අර සුදු පාට තිත් දෙකක් තියෙනවා. විශේෂත්වයක්. ඔව් නේ විශේෂත්වයක් කියන්නේ ගොඩක් වෙලාවට මේ අපිට අර පර්සලකුණ සහිත නාගයනේ දකින්න ලැබෙන්නේ. දැන් මෙයාගේ පර්සලකුණට ඉහලින් තියෙනවා සුදු පාට තිත් දෙකක්. ආ. සමහර නාගයෝ ඉන්නවා ඔතන ඇහිබැමක් වගේ තියෙනවා. පේන්න තියෙනවා ඒ පර්සලකුණට ඉහලින්. ඉතින් හරිම ලස්සනයි ඒ සත්තු. හැබැයි ඉතින් මේ සර්පින්ගේ හැඩවැඩ දකින්න බොහොම අඩු වෙන්නේ කට්ටිය කැමති. මේ සර්පෙක් දැක්කහම සර්පයා මරලා දානවා මිසක මේ සතාගේ තියෙන අලංකාරත්වයේ සුන්දරත්වයේ මේ විඳින්නේ බොහොම කීපදෙන. සත්ව ප්‍රජාව පිළිකුල් කරනවා. මේගොල්ලෝ ගෑවුනත් විසයි, එහෙම නැත්නම් මේ
හේතුව තමයි සර්පයෝ ගැන අපේ වැඩිහිටියන්ගෙන් අපිට ලැබිලා තියෙන පූර්වාදර්ශය. කවමදාකවත් අපිට මේ වැඩිහිටිය කියලා නැහැනේ සර්පේ කෘතේ පව්. සර්පයෝ කියන්නේ ඒ අපි වගේම ජීවීන් කොටසක්. මේ දැන් අපි බල්ලෙකුට කූසෙකුට ආදරය කරනවා වගේ මේ සත්තුන්ටත් එහෙම අපිට ආදරය කරනවා දක්වන්න පුළුවන් කියලා එහෙම කවමදාකවත් වැඩිහිටිය කියලා නැහැ. දැක්කොත් ගැරඬියක් දැක්කත් අපි වැදගෙන තුනනවා අපිට කයි මේ අපිට ජීවිතය හානියක් කරයි කියලා. සර්පෙක් දැකපු හැටියේ පුරු වෙලා ඉන්නවා ඉක්මනට මේ සතාට ගහලා මරන්න. එහෙම නැත්නම් අදුම වශයෙන් භූමිකෙන් ටිකක් හරි මෙයාගේ ඇඟට විසි කරන්න. ඒකේ දැන් මම අයින් කරන්නේ ඇත්තටම ගෙවල් ඇතුළට එන සහ ගේ ආසන්න වගේ රැඳිලා ඉන්න සත්තුනේ. දැන් අපේ ගෙදර ඉඳන් මේ හරියට කිලෝමීටර් 23ක් දුරයි. ඉතින් මම ඔය කතා කරනකොට ඒත් එක්කම තවත් කෝල් එකක් ආවා මේ යායේ 17. ඊට පස්සේ මම කල්පනා කරා දැන් මෙතන ඒ දුරයිනේ අතට කිලෝමීටර් 5ක් විතර දුර තියෙන්නේ. ඉතින් එතනද ගිහිල්ලා ඒ සර්පයාවත් ඉවත් කරලා තමයි මෙතෙන් තාවේ. එකක් නාගෙන්නේ. ඔව් අර බෑග් එකේ ඉන්න. මේක ඉන්න. යන පොඩි. හා. ඉතින් දැන් ලොකු කුඩා කියලා වෙනසක් නෑ. ඇත්තටම ගියක් ආසන්නව හා ගියක් ඇතුළත හිටියොත් ඕනම කෙනෙකුට පෑගීමක් වීමකින් මේ සතෙක් දෂ්ට කරන්න පුළුවන්. පොඩි දරුවෝ ඉන්නවනේ හැම ගෙදරකම. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. සර්පෙක් ගේ ඇතුළට ඉඟ ගත්තාම හැමෝම බයයි. මම යනකම් දොරත් අහලා එළියට පැනලා ඉන්නේ හැමෝම. ඒ නිසා මේ ලොකු ගැටලුවක් ඒක. සර්පියෝ ගේ ඇතුළේ සහ ගේ ආසන්නව වැදින එක තමයි අපි වළක්වා ගන්න ඕනේ. මේ ඇත්තටම දැන් මේ සර්පයා ගත්තටනේ බලන්න පැතුර තිබ්බා පොඩිවට හරි අපද්‍රව්‍ය ටිකක් තියෙනවා. තියෙනවා. ඒකට රැඳිලා ඉන්න සුසු පරිසරයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හැම වෙලෙම දැනුවත් කරන්නේ ගෙත ආබදව ඔය වගේ සුන්බුන් තියාගන්න හොඳයි. දැලිකසර බැහැර කරනවා නම් ගේ ඈතකට ගෙන්න තමයි ඒවා බැහැර කරන්නේ. අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි නම් ඒ තැන්වල මිනිහන්ගේ ගෙම්බන් ගහන්නේ වැඩි වෙනවා. නේද? ඒ ගෙම්බෝ සහ මිනිහන්ව ආහාරයට ගන්න තමයි සර්පය වෙන්නේ. ඉතින් මෙයා ඇවිල්ලා රැඳිලා ඉන්නවා කියන්නේ මෙයා විෂ සහිත කෙනෙක්. අනපේක්ෂිත විදිහට පොඩි දරුවෙකුට පෑගීමකින් ජීවිත හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක වැඩිහිටියන්ගේ ලොකු වගකීමක් විෂ සහිත සත්තු රැඳෙන එක වළක්වා ගන්න. පුළුවන් තරම් ගේ සීමාව පිරිසිදුව පිළිවෙලකට තියාගන්න එක තමයි එකම විසඳුම. එහෙම නැතුව මොනවත් කෙම් ක්‍රමවත් නේද මිරිස් කුච්චලා ඉවත් කරන එකවත් භූමි තෙල් මුළු අතපුරාම ඉහෙන එකවත් තේරුමක් නැති දේවල්. ඒ මොන දේ කරත් සර්පයෝම එන එක අපිට වළක්වන්න බැහැ. සර්පයෝ එන එක වළක්වන්න තියෙන එකම විසඳුම තමයි ගේ අවට වටපිටාව පිරිසිදුව පිළිවෙලකට තියාගන්න. ඒ එහෙම තියා ගැනීම තුළින් අර මීයන්ගේ ගෙම්බන්ගේ ගහණි අපිට අවම කරගන්න පුළුවන්. මිනිගෙන් බලත්ත සර්පයෙක් දෙන්න අවශ්‍යතාවයක් නෑ. එක කෑම් හොයන්නේ නේ. ඔව් කෑම් හොයාගෙන ඉන්නේ. බලන්න. ඔය ඔය වෙලාවට වැදුනොත් ඉතින් මහා. ඔව් දැන් මේක ලොක තමයි දස්ති කිරීම. දැන් මම බූට් එක දාගෙන ඉන්නේ මගේ ආරක්ෂාවටනේ. ඔව්. බූට් එක නැතුව මට මෙයාට මේ විදිහට ලඟ වෙන්න බෑ. මගේ ජීවිතයට අනුතරක් වෙනවනේ. බලන්න දැන් දැක්ක කරා සූදානම් වෙනවා යාට අවශ්‍ය විදියට ලං වෙනවා නම් යාට තර්ජනයක් විදියට දැනෙන ඕනම දෙයකට යා දැක්ක කිරීමක් කරනවා සමහර වෙලාවට මෙයාගේ පෙනේ අල්ලගෙන ඉන්නවා හිතන්නකො පිටියට අනිත් පැත්තට සෙවනල් වැටලා තියෙනවා කියන්නේ ඒකට සෙවනල්ලට කොහොමද මෙයා දැක්ක කරන්නේ ඔව් සතෙක් වෙන්න ඕනේ යාට පේනවා යාට මොකක් හරි බාධාවක් කියලා බාධකයක් කියලා ඒ හැම දෙයකටම යා දැක්ක කරන්නේ යොමු වෙනවා එහෙම නැතුව ඉතින් අපි මේ සතේ කොට්ටයට මෙට්ටයට හිටියේ කියලා එයාට හිරියරයන් නැත්නම් අපිට ලස්සෙ කිරීමක් කරන්න යනවා. රදවීමකින් රිදුනොත් තමයි මේ රිදුවීමක් වුණොත් තමයි ඒක කරන්නේ. එනේ ටිකින් ටික ගන්න. දැන් මම මෙයා දැන් අල්ලගෙන හිටියට එයාට මේ අල්ලන එකකින් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. එයාට මෙතනදී මගෙන් මිදිලා යන්න බැරි වෙන එක විතරයි තියෙන්නේ. ඉතින් එයාටම හිරියරයක් නොවන විදිහට මම එයාව හසුරවන නිසා එයා මට කන්න පයින්නේ. හැබැයි මගේ චලනයන් එයා හඳුනනවා ඒ දිහා බලන් ඉන්නවා ඒක එයාට තර්ජනයක් විතර දැනුන සැනින් දැස්ස කරා ඒකයි කරන්නේ දැන් මේ වගේ සතෙක් හැමෝම අඳුරනවනේ විශේෂයිත සතෙක් දස්ත කිරීමක් කරොත් පළවෙනිම කාරණාව තමයි කලබල නොවීම දැන් හිතන්නකෝ මේ නයෙක් ආපුවාම මේ ගොඩාක්
කලබල වෙන්නේ පාවන තරම් ප්‍රතිකාර තියෙනවා. හැබැයි අපි හරියට ඒ කාලය තුල කලමනාකරණය කරගෙන අවශ්‍ය ප්‍රතිකාර නිසි වෙලාවට ගන්න එක තමයි කරන්නේ. දැන් සර්පේ දෂ්ට කරපුවම අපිට හිතා ගන්න බෑ කාලඟට දෙන්නේ කියලා. දැන් සමහර වෙලාවට ගමේ ගොඩේ ඉන්න පුළුවන් ඔය මේ සුළු සුළු සර්පින්ට වෙන්න පුළුවන් ඒ කියන්නේ පත්ය ගරුඩු වගේ සත්තුන්ට ප්‍රතිකාර කරලා යම් සුවයක් දෙන දෙන ඖෂධයක් නිර්මාණය කළා. ඒ කියන්නේ ඉලවෙදකමින් වෙන්න පුළුවන් ආයුර්වේද වෙදකමින් වෙන්න පුළුවන් අත් බෙහෙත් පාවිච්චි කරලා හොඳ කරන අය ඉන්න පුළුවන්. හැබැයි එයා ළඟට යන්නේ එක විසඳුමක් කියලා හිතන්න එපා. තේරුණාද? ඉතින් ඒ නිසා මේ දැන් මං කිව්වේ කවුරු හරි එහෙම අත් බෙහෙත් කරන කෙනෙක් ළඟට ගියාට මෙයාගේ මේ උග්‍ර විස සඳහා ප්‍රතිකාරයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕනේ හරියටම ප්‍රතිකාරය වෙන තැනකට යොමු වෙන්න. සර්ප විස සම්බන්ධව ප්‍රවීණයෙක් නම් හෙළවෙදකම කරලා නයි පොළොංගුන් දස්ත කිරීමකදී ප්‍රතිකාර කරලා සුව කරලා තියෙනවනේ. නේද? හැමෝම හඳුනනවා හොඳ වෙද මහත්තයෙක් කියලා කිසිම ගැටලුවක් නෑ එයා ළඟට යන්න. එහෙම නැත්නම් ඒ වගේ වෙද මහත්තුරු හරි වෙනත් දේවාලවල හරි අර මොනවා හරි කෙම්ප්‍රම හරි ගොඩාක් දේවල් දැන් ඔය එක එක ප්‍රතිකාරකම තියෙනවනේ. ඒ තැන් වලට යොමු වෙන්න කාලය ගත කරන්න එපා. කරන්න තියෙන එකම දේ තමයි වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන එක. අපිට රෝහල් තියෙනවනේ රජයේ රෝහල් තියෙනවනේ. ඒ රජයේ රෝහලක් වෙත පුළුවන් තරම් ඉක්මනට රෝගියාව අරයි යන එක තමයි කරන්න ඕනේ. එතකොට රෝගියාව අරයි යනකොට කලකිරීමක් විය යුතු කරුණ කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මම කිව්වේ කලබල නොවි ඉන්න ඕනේ. සර්පෙක් ආපුවාම කලබල වෙන්න හොඳ නැහැ. කලබල වීම තුළින් අර විෂ ශරීරගත වෙන වේගය වැඩි වෙනවා. ඊළඟට අපිට පුළුවන් සබන් කෑල්ලක් අරගෙන දෂ්ට කරපු තැන පහලට සෝදා හරින්න. ටැප් එකක් ළඟට ගියානම් ටැප් මිනිත්තුවකට ආසන්න කාලයක් තප්පර 30ක් හොඳටම ප්‍රමාණවත් සබන් ගාලා හොඳට පහලට හොදලා යවන්න. තේරුණාද? හොඳට හොදලා යවලි ඉවරලා පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන ලේන්සුවක් හරි කමන්නේ ඒ දෂ්ට කරපු තැන වහගන්න. තදින් වෙලන්න එපා. නිකන් උඩින් මැස්සු වහනවන් නිසා වෙලන්න. ලේ යන්න පුළුවන්. ඒක උඩ ලේ යනකොට තව මැස්සු ඇවිල්ලා වහලා එතන යම් කිසි ආසාදනයක් ඇති වෙන්න පුළුවන් විස බීජවලින්. අපි අර හොදලා හරි ඉන්නේ විස බීජ ආසාදනයක් වෙන්න පුළුවන් නිසා සහ තවත් එතන විස මතුපිට තැවරලා තියෙන නිසා ඒකත් අපේ අර තුවාලය හරහා විස ශරීරගත වෙන්න පුළුවන් ක්‍රම අඩු වෙන්න තමයි සබන් දාලා හොදලා හරි. ඊට පස්සේ කරන්න ඕනේ එයා 100ෙන් ඉන්නවනම් රෝගියා 100ෙන් ඉන්නවනම් වතුර බොන්න දෙන්න. පිරිසිදු වතුර හොඳට බොන්න දෙන්න. මොකද සර්ප රෝග දෂ්ටණයකදී වතුර කියන දේ අත්‍යවශ්‍යයි. දැන් ගොඩක් වෙලාවට කලබලයට විජලනයටපත් වෙනවා. දාඩිය දානවා. මේ සිහිසුන් වෙනවා. ඒකෝට ඒ තත්ත්වය අපිට වළක්වා ගන්න පුළුවන් වතුර බීම තුලින්. හැබැයි කොයිම වෙලාවකවත් බීම වර්ග කඩෙන් ගෙනල්ලා බීම බෝතල් ඒ වගේ දේවල් ලවණ සහිත දේවල් දෙහි තොඩන් නේද? ඊළඟට තැඹිලි කුරුඹ වගේ දේවල් කවමදාකවත් දෙන්න එපා. ඒ වගේ දේවල් වලින් ඒ රෝගියාගේ ඒ ඇති වෙලා තියෙන තත්ත්වය තව වැඩි වෙනවා. එයාගේ ජීවිතේට හානියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඉතින් ඒ නිසා කොයිම වෙලාවකත් එවැනි දේවල් දෙන්න හොඳ නැහැ. ඊළඟට වේදනාව දරා ගන්නම බැරි නම් පුළුවනි පැරසිටමෝල් දෙකක් දෙන්න. ඒ හැරෙන්නේ කිසිම ඖෂධයක් පාවිච්චි කරන්න හොඳ නැහැ. ගොඩාක් ඔය ඇස්ක්‍රීම් වර්ග එහෙම වෙන වෙන වේදනානාශක කිසිම දෙයක් බොන්න දෙන්න යන්න එපා. ඒ වගේම මත්ද්‍රව්‍ය වගේ දේවල් හිතනකොට දැන් ගොඩක් වෙලාවට සර්ප දෂ්ටණයකට පස්සේ ගොඩාක් වේදනාවක් ඇති වෙනවා. එතකොට ගොඩක් වෙලාවට දැන් පිරිමියයිට තමයි ওই ප්‍රශ්නෙ තියෙන්නේ. නේද? කොහොම හරි කමන්නේ අරක්කු කාලක් හරිගෙන ඉක්මනට බොන්න බලනවා. ඒකවල වේදනාව ටිකක් අඩු කරගන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් හිතන්නවත් හොඳ නැහැ. ඒ වගේ දේවල් කරොත් එහෙම ඉක්මනටම එයා මරණයට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. දැන් හිතට අපි අර සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ. මේ ඊළඟට කරන්න තියෙන හොඳම දේ තමයි දැන් නිසල්මන්න තියා ගන්න ඕන අත සහ කකුල ගොඩක් වෙලාවට ඒ වගේ තැනක දස්ති කිරීමක් කරන්නේ හෘදයට සමාන්තරව තියා ගන්න ඕන උස්සගෙන දඟලන්නේ පහළ ගසාගෙන එහෙම මෙහෙම වේදනාවෙන් දඟලන්න හොඳ නැහැ. එතකොට වෙන්නේ මොකද? විස ඉක්මනට ඇඟ පුරා දුවන. ඉතින් එයාව සංසුන් කරලා හෘදයට සමාන්තරව තියලා හාන්සි කරවලා පුළුවන් තරම් ඉක්මනට වෛද්‍යවරයෙක් වෙත යොමු කරන එක තමයි කරන්න ඕන. ඒතකොට ඔවා හොඳ මතක තියාගන්න ඕන කාරණා. හැබැයි
සමහර වෙලාවට මේක ප්‍රායෝගිකව කරන්න ගියාම ගැටලු මතුවේ. ඔය අතරින් එක්කෙනෙක් හරි කල්පනාකාරීව කටයුතු කිරීම තුළින් එයාගේ ජීවිතේ ආරක්ෂා වෙනවා. නේද? අපිට අර කියන්නේ කලබලයට පොර අපිට අත දාගන්න බෑ කියලා. ඉතින් ඒ නිසා හොඳට කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න ඕන. එහෙම නැති වුණොත් ජීවිතේ අපිට බේරගන්න තියෙන විදිහකට අඩු වෙනවා. ගොඩක් ස්තුතියි සතා පිළිබඳ දැනුවත් කරාට. මේ ඒත් එක්කම දැන් මම කරපු දැනුවත් වීමත් ඔයගොල්ලෝ සාවධානව අසහනීයකටත් ගොඩක් ස්තුතියි. මොකද අනිවාර්යෙන් අපි මේ වගේ සත්තු පිළිබඳව දැනුවත් වීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මම අර මුලින් කිව්වේ දැන් ගොඩක් වෙලාවට අපේ වැඩිහිටියෝ අපි මනස ඇති කරලා තියෙන බොහොම වැරදි ආකල්පයක්. ඒක අපේ දරුවන්ටත් ඒ ආකල්පෙ ගියොත් ඒක තවත් ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් අපි අර අපි අතින් වැරදීන් වෙලා තියෙන මේ වැරදි නිවැරදි කරගන්නවා. ඊළඟ පරම්පරාවට මේ නිවැරදි ආකල්ප තමයි ලබා දෙන්නේ. මේගොල්ලෝ ජීවිත. දැන් මොම කැමති ජීවත් වෙන්නේ? අපි විතරක් නෙවෙයි. සාමාන්‍ය පරිසරය තුළ ඕනම සතෙක් කැමති ජීවත් වෙන්නේ. ඒක හැම සතෙකුටම ජීවත් වෙන්න ලොකු අයිතියක් තියෙනවා. දැන් මෙහෙම අයින් කරන සත්තු මම ඉතාම ආරක්ෂිත තැනකට තමයි නැවත ගිහින් නිදහස් කරන්නේ. මේගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියෙන තැනකට තමයි නිදහස් කරන්නේ. ඉතින් පුරපසලස්සක පොයේ දවසට මේ යල්ලන හැම සතෙක්ම විල්පත්තු ජාතික වනෝද්‍යානෙ නිදහස් වෙනවා. එතකම් කොහෙද ගෙදර? ඔව් එතකම් මං ගාව ගෙදර ඉන්නවා. කොහෙද ගෙදර දැන් ගොඩක් ගංගම? ඔව් දැන් ඉන්නවා 20ක් විතර ඉන්නවා නාගි. මේ ඔබතුමා ගංගම කොහෙද? මම ආයේ 13 ඉන්නවා ගංගම. හරි එහෙනම් මම මෙයා අරගෙන යන්න ගොඩක් ස්තුතියි දැනුවත් කරා සතා ගැන. ඒගොල්ලෝ හැම වෙලෙම බලන්නේ මේ විදිහට හැංගෙන්නේ. ඔව්. අපි තමයි කල්පනාකාරී වෙන්න ඕනේ. විශ්වසහිත සත්තු. ඔව් උදේ උදේ ගත්ත ගමන් එළියටම ආවෙන්නේ නෑ. ආවෙ නෑනේ. දැන් මාත් ඔකවයි දස්ත කරමු. දැන් ඔය කම්බිය ගන්න ඔයක දස්ත කළා. ඒකේ විස නැද්ද ආයේ? ඒකේ විස තැවරීමක් වෙන්නේ නෑ. මොකද යාගේ විස දල දෙක ඇතුළට වදින්නේ නෑනේ. දැන් අපේ මේ බූට් එකට දස්ත කරත් විස තැවරීමක් වෙන්නේ. හැබැයි මේක අල්ලගෙන හපාගෙන හිටියොත් විස එළියට එනවා. ඉතින් අපේ හැමකට වගේ දස්ත කරොත් එක අපේ ඇඟට දස්ත කරොත් එයාගේ විස දල දෙක වදිනවනේ. ඒ විස දල දෙක වැදීම තුලින් විස ගන්ති ක්‍රියාත්මක වෙලා විස මුදා හැරෙනවා. එහෙම නැතු මුදා හැරීමක් වෙන්නේ. ඊළඟ කාරණාව තමයි පුතාලා දැන් මෙතන බලන් හිටියානේ මම මේ සර්පයා අල්ලනවා. කොයිම වෙලාවකවත් ඔයගොල්ලෝ මේක අත්හදා බලන්න යන්න නම් එපා. හරිද? මොකද මේ සර්පයෝ කියලා කියන්නේ ඔයගොල්ලෝ සර්පයෝ ගැන ඉගෙන ගන්න කැමති නම් ඉගෙනගෙන ඉන්න. කොයිම වෙලාවකත් මේ කරන වැඩේ අපිටත් පුළුවනි කියලා කරන්න යන්නේ එපා කවුරුත් නැති වෙලාවට. පුතාලා තමයි බය. නේද? දැන් විශ්වසහිත සතෙක්ගේ දස්ත කිරීමක් වෙන්න පුළුවන් අත්වැරදීමකින්. දැන් මෙයා ඇල්ලුවාට මට වුණත් ඒ අත්වැරදීම වෙන්න පුළුවන්. ඒක හරිම පරිස්සමෙන් තමයි මේගොල්ලෝ හසුරවන්න ඕනේ. ආයේ අපිට මේ නිවැරදි කරගන්න අවස්ථාවක් නැහැ. දස්ත කරොත් ජීවිතය තමයි නැති වෙන්නේ. ඒක නිසි වෙලාවට ඉක්මනට ප්‍රතිකාර කරගන්න බැරි වුණොත් ඕනම කෙනෙක් මැරෙනවා. ධනේ විතරයි විස නේද? නැට දිහා ඇල්ලුවට විස නෑ නේ. අපි අර කියන්නේ මේ නේද? විදුරු ගොරසපුන්ගේ දල ගිහි විස ඒක. දලේ එළ විස විතරයි විස තියෙන්නේ. හැබැයි නපුරු දුදරන්ගේ තමයි සිය ළඟින් ඉන්න විස. දුර්ජන මිනිස්සුන්ගේ මුළු ශරීරය පුරාම විස තියෙනවා. මේ සත්තුන්ගේ හිතන්නේ මේ ඇඟේ ගෑවුණත් විස තියෙනවා කියලා. ඇඟේ විසක් නැහැ. මල පහ වුණත් ඒවා ගෑවුණත් විසක් නැහැ. හැබැයි මේ මලවල තියෙන විස බීජ. ඒවා වෙනයි විස වෙනයි. විස තියෙන්නේ මෙයාගේ විස ග්‍රන්ථි වලින් උදාහරණකට විස දල වලට පමණයි විස එකතු වීම වෙන්නේ. දැන් එතින්ද අනිත් තල්ලගෙන ආරේ. ඔව් එන ගමන් තමයි යන්නේ. අපි තුත්ත ප්‍රමාදුනේ ඒකයි. අතදාදී දස්ස කරන්නන්නේ? මේක ඇතුලේ? ඔව්. නෑ ඉතින් යන්න දස්ස කරන්න මාව පේන්නේ නෑ මේ උරේ තියෙනවනේ. ඔව්. උරේ ඇතුලේ ඉතින් හපාකෑමක් කරන්න පුළුවන් නමුත් ඉතින් මම ඒ තතාර දැන් මේ උරේ අල්ලනකොට එයාට මේ දැවටෙන්නේ නැති වෙන්නේ තමයි කියන්නේ
යාට බලපෑමක් නැති වෙන විදිහට තමයි ඒක මම කරන්නේ. නැත්තම් හපා ගන්න පුළුවන් උරේ මත පිටින් එම් හපන අවස්ථා තියෙනවා. මේ අකරණකන් ඒ නැ ඔය වබොරුමත් උස්ගලේ නෑකෝ මේ සර්පේ කොනම තැනක ඉන්න පුළුවන් මං අර කිව්වේ එයාට හැංගිලා ඉන්න තැනක් විතරයි අවශ්‍ය ඒක කොතනද ගල් වලද්ද වෙන තැනක්ද ගෙයක් ඇතුළද ඒව මොකුත් අදාළ නෑ සතාට ආරක්ෂාව සහිත තැනක් නම් ඕනම තැනක ඉන්න පුළුවන් එහෙම හිටියා කියලා කලබල වෙන්නත් එපා පාග ගත්තොත් විතරයි කන්නේ එයාගේ සීමාවට යන්න නැතු ඉන්නකෝ පාග ගන්න නැතු ඉන්නේ ඒතොර එයාගෙන් බලපෑමක් නෑ මේක දැන් දෙන්නෙක් ඉන්න බෑග්ගේ ගොඩක් අර සර්චෝ ගැන අපි මං කියන්නේ මනස හැදිලා තියෙන බොහොම ඍණාත්මක ආකල්පයක් ඒකයි තියෙන ගැටලු හොඳයි ගොඩක් ඉස්තුතියි ගොඩක් තියෙන අයියේ